මන් දැක නිමාශත් ඇසල කඳුළු පුරවගෙන ඉන්නවා. කියන්න මේ ඔක්කොටම ඇහෙන්න ඔයාට මොනවද හිතුනේ කියලා. අපේ හැමදෙරුන්ගෙන් අවසරයි. මගේ අම්මා තමයි අද මෙතෙන්ට ආවේ. මගේ අම්මගෙන මාජාන්තා තාත්තා ආවේ නැහැ. මන් දන්නවා තාත්තා දාවේ නැතුණාට ගොඩක් දුක් වෙනවා. මගේ තාත්තා දැනුත් මං මායනංගි. මායනංගි වෙන මහන්සි වෙනවා. මම අම්මගේ තාත්තගේ හිත ගොඩක් ඉද්දලා ඇති. මන් දන්නවා. මං එයාල මඩවල තියෙනවා. මට සමාවෙන්න අම්මේ. මට සමාවෙන්න තාත්තේ. නිමාශ දෝනිට ගොඩක් පිං. එයාගේ අම්මට තාත්තට දීර්ඝාෂ වේවා. දරුව වෙනුවෙන්ම නැහෙන අම්මෙක් තාත්තෙක් කියලා අපි අඳුරගෙන තියෙනවා. ඒ වැදගත් අදහස. අම්මලට තාත්තලට තේරෙනවද? සමහර මිනිස්සු අපි මාපිය වන්දනා වැඩසටහනක් කරනකොට කියනවලු Facebook වලේ මාපියව හරියට දැකලා තියෙනවා. හාමුදුරුවරු කරන්න ඕන මිනිස්සුන්ගේ බැඳීම් නැති කරන එක. හැබැයි මේ මාපිය වන්දනා කරන හාමුදුරුවරු මිනිස්සු අඬවනවා ඒව හොඳ වැඩද කී කියා බයිනවා. ඉතින් මං කල්පනා කරේ නරක වැඩක් නම් අපි ඒක නවත්තන්න එපෙයි. අහකෙන් පව් කරේ දාගන්න මොකටද අපි? ඒ වුණාට මං පස්සේ ආපහු බණ පොත් කියෙව්වා. එතකොට තමයි පින්වත්නි තේරෙන්නේ සංවේදී මිනිස්සු තමයි නිවන් දකින්නේ කියලා. අඟුලිමාල සංවේදී මිනිහෙක්. ඒකනේ ගුරුතුමා කියපු ගමන් මිනිම රණ්ඩු වුණා ගියේ. ඒකනේ පළවෙනි බණට ධර්මයේ තේරුම් ගත්තේ. අද අම්මා ගැන කියන්න එපාලු ළමයින්ට දුක හිතේලු. තාත්තා ගැන කියන්න එපාලු ළමයින්ට දුක හිතේලු. ඔහොම ඉන්නකෝ ලොකු වුණාම අම්මව පන්නලා දායි. එතකොටත් දුක හිතේද බලන්නකෝ. තාත්තා පන්නලා දායි. එතකොටත් දුක හිතේද බලන්නකෝ. ඒකින්ද මම මේ අම්මලා තාත්තලට කියනවා මේ වගේ වැඩසටහන් අවුරුද්දකට හතරක් පහක් කරේ ළමයා ඉස්සරහා තියවන්න. එහෙම අවස්ථාව ලැබුණ නැත්තම් gedara රෑට ළමයව තුරුළු කරගෙන ඔළුව අත ගගා කියන්න පුතේ ඔයාගේ තාත්තා මෙන්න මේ වගේ දුක් විඳිනවා. ඔයාගේ අම්මා මෙන්න මෙහෙමයි ඉස්සර ජීවිතේ පටන් ගත්. ඔක්කොම කියන්න. ඇඬෙනකම් කියන්න. අඬවන්න.